constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගැනීමෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ උඩුනුවර ආසනයේ ජනරැලිය අද පස්වරුවේ පැවතුනේ ගෙලියෝයේ නගර මැදේදී ගම හදන රට දිනන පෙර ගමන තේමා කරගත් ජනරැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම එම පෙරමුණ යටතේ තනඟ වදින අපේක්ෂකයින් ඇතුළු පාක්ෂිකයින්ද එක්ව සිටියා. අවුරුදු තුනක් මේ රට පාලනය කළ අන්තිමට ජනාධිපති අගමැතිගේ හොරකම් හොයනවා අගමැති ජනාධිපතිගේ හොරකම් හොයනවා දෙන්නට දෙන්න අවුරුදු තුනේ කරපු හොරකම් මොනවද කියලා හොය හොය ඉන්නව ඇරෙන්න මේ රටට කරපු කැංගෙඩියක් නෑ මගේ අම්මේ තාත්තේ සහෝදරය සහෝදරිය නහයෙන් අඬන එක විතරයි කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වෙච්ච වෙලාවේ මේ ජෝඩුව ආවනම් රට එහෙනම් නැත්තටම නැති වෙලා පෙරේද අගමැතිතුමා ජාතිය ඇමතුවා ඊයේ ජාතිය අගමැතිතුමා ඇමතුවා බස් එකේ දුම්රියේ මහාමග කඩපිලේ ජාතිය අගමැතිතුමාව ඇමතුවා පට්ට හොරු ටික අතේ මාට්ටු නැට්ට හිටංගොම කොමිසම් සභා වාර්තාවක් ගැන කියාගෙන ජනාධිපතිතුමා බොහොම උජාරුවෙන් රටවට්ටිය යනවා පාර්ලිමේන්තුවට දීලා හැබැයි පිටු 2100ක් ඒකේ නෑ ජනාධිපතිතුමනි කොමිසම් සභාව Tamanට දීපු මුළු වාර්තාවම පාර්ලිමේන්තුවට නොදෙන්නේ ඇයි රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව හොරකම් කරයි කියලා කිව්වා හොරකම නවත්තන්න ජනවාරි 8 වෙනිදා චර්මරමත් දෙන්න කිව්වා ව්‍යාපාලන වේදිකාව පතුරු ගැව්වා ඒක සමාජගත වුණා මිනිස්සු විශ්වාස කරා ව්‍යාපාලන ආණ්ඩුව මොකද කරේ දවස් 45ක් යනකොට මහ බැංකුව මංකොල්ල කෑවා හොරකම නවත්තන්න බලයටපත් වෙච්ච ආණ්ඩුවක හොරකම් කරපු අගමැති කෙනෙකුට අගමැතිකම් කරන්න සදාචාරාත්මක අයිතියක් යාපාලන ආණ්ඩුවට නැහැ මේ හොරතක්කඩියන්ට අධිකරණයෙන් දඩුවම් දෙන දෙක් ජනතා අධිකරණය පෙබරවාරි මාසේ 10 වෙනිදා UMP ගෙදර යවන්න තමුන්නාසලා සියලු දෙනා ඒක රාශි වෙන්නේ කියන ඉල්ලීම කරනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 5යි 15ට පමණ ජන රැලියට එක් වුණා. අවුපිම වෙනුවෙන් ජීවය දෙන්නට ජන හදවත් අතරේ මහින්ද නාමෙන් පිපෙන නෙළුම් මල් සුවඳ කරා විසිරේ. අද මේ හිස්කෝඩ දැක්කම මං හිතන්නේ මට හෙට තවත් බැනුම් අහන්න වෙනවා. දැන් ඉවසගෙන ඉන්න පුළුවන් රනිල් බනිනකොට මොකද ඒක අපිට විරුද්ධ හින්දා මම අපේ සහෝදරයෙක් ඇහුවා මොකද මේ මෛත්‍රී කියන ඒවට උත්තර දෙන්නේ නැත්තේ කියලා මං කිව්වා මොකට උත්තර දෙන්නද ජනතාව එකපාරක් රැවටුණා දෙවනි වරාවේ රැවටෙන්නේ නැහැ මොකද දෙකේ රැවටුණොත් තුනේ රැවටෙන්න වෙන්නෙම නැහැ හේතුව මොකද තුන වෙනකොට වැඩේ රටම බාර දීලා ඉවරයි ඊලාම් රාජ්‍ය කොටස් වලට කැඩිලා ඒකයි අවසාන වෙන්නේ බලන්න අවුරුදු තුනක් ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා තමුන්නාන්සේලා තරහ වෙන්න එපා මට නුවර මේ කිසි වැඩක් කරන්න බැරි වුණානේ මේ අවුරුදු තුනේ නුවරට විතරක් නෙවෙයි රටටම වැඩක් කළා නෑ සර් කතා කරන්න එපා අපිටයි කතා කරන්න ඕන ජය සර් ජය මම ඊළඟ ඔයාලන්ට කතා කරන්න ඉඩ දෙන්නම්කෝ දැන් කොහමද හෝර ටික ලැබෙනවද තේවලට ආපු වෙනවද පොල් ගෙඩිය ගියේ මේ පොල් බෑය ගියේ ඔබ දැන් බෑයගෙන ආන්න වෙන්නේ දැන් කියනවා අපිව නරකාදියට අරන් යනවා කියලා ගිහිල්ලා ඒක නරකාදියටම යනකම්ම එයා යන්නේ නැතිලු අර ඉතින් එයා යටත් අමතක වෙලා දැන් එන අවුරුද්දේ ඉවරයි එන අවුරුද්දේ මැතිවරණේ මේකේ සීතල අගමැති ජනාධිපති සීතල යුද්ධයක් දැන් එලි පිටම යුද්ධ පටන් අරන් බලාගෙන ඉන්නේ අලියා පරද්දන්න බලාගෙන ඉන්නේ බුලොක්කොලේ පරද්දන්න බලාගෙන ඉන්නේ අත පරද්දන්න අනිත් එක මේ කට්ටියට පන්දම් අල්ලන මේ ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙලා ඉන්න සීනුවට මොනවද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා පරද්දලා ප්‍රදාන ඒ නිසා ඔබට මම හැදිලුව කියනවා අපි 10 වෙනිදාට දිනනවා රටම ඒකට ඔබේ පළාතේ 10 වෙනිදාට පෝට්ටුව දිනවන්න පෝට්ටුවට